Kiyo kiyo ina tugi potap balagan. Ito ang bata-bata na tatar wetsa din mataman. Ano ka daw na tayo lagi? Ila tina di pain na tugi. May paulo dek kaham. May. Tamo sa mata kino na tamo sa mga doon na lagi ni kila. Na mata mukut na ngono bilan eh. Ono nut mamay mihin na tugi. Ha, atad. Ono dan na karan. Podo, pala yang gete. Yey. Kiwa mahala pala yang gete. Loko ya katakan dia balang ini. Mata be. Me, dina te rakan ni wes muna muna hidin ne. Te mokot me podi kar kaya kan. Podo. Yang gete. Kiwa mahali yang deko gete. Te kalam pala yang. Maat dia ngeluwa buhuma wedi. Mau bakal nadin di pangkir, anit dia nuwake gete belain mata tibbe. Maat gi ani pauli bar karatagan. Ni kau tu kiu bar karatagan ni gil. Ani gi tinggal bar karatagan no gil eting. Kau udah ni ekrama dia ni gil. Hei dengu hei tangi ni mata hita wahai jani kini no gil. Tinggal toru polo lo rende al mandan nen. Tapi dia balon aku mau kau ni gil. Oma bela kau bela balon itu mah tangin. Mau kau ni gil. Kau mati di pirmi gitu ya prasnya oke nih. Tama nggak adu padu bahkan muka kari hekar pawala dini ketamai keran nih. Adu padu. Tapi mana lagi dini adu padu? Aneh nih. Kisi mana adu padu aku nih. Mati ini saru sampur na mini hek nih. Kata tembaga kata. Tapi bapak ni kiuwe, abis aku mau kollo kian lah. Ini kollo beda kerana orang ni kollo beda kerana video ni. Kollo, 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 kollo kian ni juga. Antum tu ada yang marah kian ni. Ini minimal mangkara kian kian tak kian tu. Mudah itu kipa, mudah itu kipa, kau tuh meruik ya. Terus yuk. Meruik, meruik ba, meruik ba ya kok. Cerita tak kau tari risuin eh, hebat emang hari rata apa ya kisuh teh mah, be muna kata apa ya itu win eh, ini sama datang ya pak, kau tuh meruik ya pak, baru yang ber, aku nak terang apa, atau sebangga ini pada kau hendak Osi gift. Dangram visi pahai glow and lovely face cream ekak ekak rupiah alu pahak ikriak. Horlicks gram desiye podi pack ekak dan pahasa milakata. Superudu poshaneya magadu harennata Horlicks. Hello? Hello?
නේද? හලෝ හලෝ ඔයාලා ඉන්නවද? හලෝ බයිකරන්න පාපම මේ පාළු ගෙවල් අසින මම කඩා පයින්න පාපා උඹනේ යකෝ කඩාගෙන පහත් වෙන්න හරි උඹයි ආවේ කියපා ප්‍රශ්න මොනවද ප්‍රශ්න අර කොටියා සමන්ගේ ගෝලිය මාව ඔයාගෙන අපේ ගෙදර ඇවිල්ලා උන් ආපහු වදන්නේ මාව උස්සන්න දැන් උන් එනකොට උඹ ගෙදර හිටියද නෑ 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 මම හොඳ වෙලාවට ඒ වෙලාව හිටියේ හෝටලේ උන්ගේ කෙක් ආව හෝටලේට ඌ තමයි ඉස්සෙල්ලාම කිව්වේ මාව හොයාගෙන අපේ ගෙදරට එකෙක් යවුවා කියලා මං ගෙදරින් ගිහිල්ලා චෙක් කරලා බලනකොට වැඩේ කන්ෆර්ම් තොර දැන් උඹයි මෙහෙට ආවේ ඉතින් ආරක්ෂාවනේ පොලිසිය ගාවට ආරක්ෂාව පතාගෙන යන්න නැතුව වෙන කොහෙ යන්නද පොලිසියට ඌ ඉතින් සර්ලා තමයි පොලිසියනේ CID කියන්නේ ඉතින් පොලිසියනේ කොහම නෑ නෑ උඹට මෙතන නවතින්න බෑ උඹට විතර නෙවෙයි දැන් අපිටත් මෙතන ආරක්ෂාවක් නැතුව ඉන්න අන්නන්නේ ඉතින් සර්ලා බොරු කියනවා සර්ලාට ඉතින් ආරක්ෂාව නැත්තම් ඉතින් අපිට ආරක්ෂාව තියෙන්නේ සර් මම මේ බෑග් එක මෙහෙන් තියන්නද වතුර දිබයි සර් කොච්චර විවත් වතුර දිබයි ඉවරෙන්නේ නැහැ බයිට තිබහ වැඩි වෙනවා ඉන්නෝනේ ඉච්චනෝනේ ඉච්චනෝනේ මේක මහ බුදුම වැඩන්නේ අර ආපිය කහව යගෙන තව එකෙක් ආවම ඒ කිව්වේ අර අපේ රම්මුතු හාගෙන ආවේ මේ මොකද්ද මේ දුමින්ද කියලා එකේ ඔව් ඉතින් ඌ මේ ආවද කියලා තව එකෙක් ඇවිත් ඇහුවා මං කිව්වා ඇවිත් ගියා කියලා ඒක අහපු ගමන් ඌ ආපහු ගියා ඉතින් ගුරුන්නාන්සි කිව්වේ නැද්ද අරු කරපු නොසන්ඩාල වැඩේ ඔය කියන්නේද ආපු පයින්ම ආපහු හැරලා ගියා දැන් දාවේ නෑ නෑ මේ දැන් ටිකට කලින් හැබැයි මූණන් අරු වගේ නෙමේ එනම අදාවි පාටයි දැන් කො සුද්ධි ඔය කොටුවට යනවා කියලා කිව්වේ අර ළමයාත් එක්ක ඒ කියන්නේ අරු ගියාට පස්සේද නෑ නෑ ඊට කලින් අනේ දෙයනේ ඌත් අල්ල ගනිද්ද නැහැ එහෙනම් නෑ නෑ ඌට අහුවෙන්න විදියක් නැහැ සුද්ධි ගියේ ඊට හුඟක් කලින් අනේ ගුරුන්නාන්සේ දැන් අපි මොකද මේකට කරන්න කියන්නේ අපි මොනවද කරන්නේ ඒව අරු බලා ගන්න නැත අපිට තියෙන සුද්ධිව ආරක්ෂා කරගන්න ආරක්ෂා කරගන්න ඒක මෙතන ඉන්නපාය මම කොච්චර කියලාද ගියේ ඔය ගිහින් තියෙන ලස්සනට මේ ඔක්කම් උඹ කොහකටත් පොඩ්ඩක් පාර පැත්තට ගිහිල්ලා බලපන් ඉස්ස කොටුවට යනවා කියලානේ ගියේ කොහකටත් මේ අඹ ගහ තොටුපළ පැත්තේ පොඩ්ඩක් බලපන් මේ දැම්මම යන්න ඕනේද දැම්ම නැතුව අද වැඩේට හෙට ගිහිල්ලා හරියනවද අනේ පොඩ්ඩක් ගිහිල්ලා බලපන් ඒක හිතටත් හොඳයිනේ මම අද ඕකිගේ කන පුපුරන්න දෙන්නේ හරිම හිතුවක් කාර වෙලා කියන කිසි දෙයක් අහන්නේ නැහනේ අම්මේ මොකෝ මට අර මිනිහා කොහොම හරි වශී කරගන්න ඕනේ මොන මිනිහද අර දොළපිහිල්ල යානේ ඇයි බන් දැන් ඔබ කිව්වේ දොළපිහිල්ල උඹට මොකද්ද මේ මැනේජර් පෝස්ට් එකක දුන්නයි කියලා නෑ නෑ ඒව ඔක්කොම බොරු අම්මේ ඒ මිනිහට තාම ලොකු අර ඉංග්‍රීසි කාරිව මට අද මහ කැත්ත විදියට කතා කරේ මං හිතන්නේ මාව හොටෙල් එකෙන් පන්නුවද කොහෙද කොහෙද කියන්නේ කොහෙද කියන්නේ මට හොටෙල් එකෙන් එළියට බහින්න කිව්වා ඉතින් එහෙනම් මොකටද උඹ මේ කොහෙවත් ඉන්න මිනිහේ වශි කරගන්න දඟලන්න නෑ නෑ අම්මේ මට ඒ මිනිහා වශි කරගන්න ඕනි වශි කරගෙන මට පුළුවන් නම් මං ওই හොටෙල් එක මගේ නමට ලියාගෙන මට අරකෝ හොටෙල් එකෙන් පන්නන්න ඕනි පුළුවන් වෙයි නේ කරගන්න කේස් ගස් තියෙනවනේ අනේ මගේ කට කේස් ගස් නෙමෙයි උඹ දොළ පීල්ලියගේ ඔලු ගෙඩියම ගලවගෙන ආවත් මුකුත් කරන්න බෑ එහෙම කියලා හරියන්නේ නැහැ මට මේ කොහොම හරි කරගන්න ඕනේ කරගන්න කොහොද දේවාලය ඇයි උඹලා ඔක්කොම එකතු වෙලා දේවාලය ගලවලා දැම්මනේ දැන් මලගිය පරානකාරයෝ කෝප වෙලා ඉන්නේ අනේ මේ උන්ට කියලා පොඩි ෂේප්මන්ට් එකක් දාගෙන මගේ වැඩේ කරලා දෙන්නනේ කාටද ඔබ අපහාස කරන්නේ ඔය විදියට අපහාස කරාම කොරයි වාසි ඉබට හරි මේ උන් වහන්සේලා උන්වහන්සේලාට කියලා මගේ වැඩේ කරලා දෙන්නකෝ
මං කිව්වනේ දේවාලෙ නැතුව කරන්න බැහැ කියලා. හරි දේවාලෙ දෙන්නම්කෝ. ඈ? තොරු කරලා දෙන්නකෝ. මොකද්ද මේ දේවාලෙ දෙන්නම් කියන්නේ? යංකෝ දේවාලෙ තියෙන තැන පෙන්වන්න. ඒ ටික අරන් ඇවිල්ලා අපෝ දේවාලෙ දාගන්න. ආ! ඒ කියන්නේ උඹද දේවාලෙ එතකොට කිස්සුවේ? මං හරි කවුරු හරි එකදම් වැඩක් නැහනේ. එන්නකෝ. කොහෙද? දේවාලෙ තියෙන තැනට එක්ක යන්න. මොකටද මගේ කට නිකික කට නම් මට මෙන්න මේකට උත්තර දෙනවකෝ. දැන් සත පහක්වත් නොදිහිටු මිනිහා එකපාරටම ඇවිල්ලා ලක්ෂ පහක් දුන්නේ. මගේ ගහන්නේ එළකින් අහගන්න දොළ පිල්ල යන්නේ. ලක්ෂ පහ දුන්නේ කඩේට ඇවිල්ලා ගියට පස්සේ. ඉතින් කඩේට ඇවිල්ලා තමයි ලක්ෂ පහ දෙන්න පොරොන්දුනේ. දැන් මේ ඔහේ හිතන් ඉන්නේ මං කියු නිසා ලක්ෂ පහ දුන්නා කියලා. නැතු ඉතින් නොදිහිටු මිනිහා එකපාරටම දෙගුණ දෙගුණ කරලා දෙන්න හේතුවක් තියෙන්න බෑ. සේනමේ වහෙන් ඔරෝ අහන්නේ නැතුව අහන දේ කෙලින් අහනවද? වහෙන් ඔරෝ නෙමෙයි මං අහන්නේ කෙලින්ම තමයි. තවසර මොකක්ද දොළ පිල්ලෙත් එක තියෙන අරියාදු? ආ. දැන් එතකොට මේ අරියාදු හිඳයි මේ ලක්ෂ පහ දෙන්නේ. මේ මගෙන් ප්‍රශ්න අහන්න නැතුව මං අහනකට උත්තර දෙනවකෝ. උත්තර දෙන්න දෙයක් නැහැ. ඔහෙගේ කුණුහර ප්‍රශ්න වලට ඔහෙම උත්තර හොයාගන්න. දෙයි කියන්නේ තවසර දොළ පිල්ලෙත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මට උත් එක නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔහෙත් එක්ක නම් ප්‍රශ්නයක් තියෙනවා. මගෙත් එක්ක? මොකද මගෙත් එක්ක තියෙන ප්‍රශ්න? කඩේ ගැන, කඩේ වහන්න කියන එක ගැන. ඔව් ඉතින් කඩේ වහන්න කියනවා තමයි. මොකද මට මහන්සියලා මේ පවුල නඩත්තු කරන්න බැරි ගමක් නැහැ. මොනා කරලාද? මේස් මුණු කපලාද? ඔව්. මට තව ඕඩර් හොයාගන්න පුළුවන්. මෙසේ නේ. ඔය කෝලම් પરම්පරාවත් අපේ. වෙස් මුණු කලාවත් අපේ પરම්පරාව. ඉතින්. ඉතින් කියන්නේ. දැන් අපිට කන්න බොන්න දෙන්න හදන්නේ අපේ પરම්පරාව විකුණ වෙනද? ආ. ඒ කියන්නේ දැන් මම මේ කරන වැඩේ වැරදි. නෑ නෑ කිසි වැරද්දක් නෑ. හැබැයි දෙයක් කතා කරන්න කලින් මොනවද කතා කරන්න කියලා හිතලා කතා කරමු. දැන් ඒ කියන්නේ මේ දැන් එහෙමත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි කතාව නම් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ දේවල් කරලා අපිට කන්න බොන්න දෙනවා වගේ. ඒකට කරන්නේ අපේ પરම්පරාව විකුණන් අපිටම කන්න දෙන්නේ. හරි ලස්සන කතාව ඈ. තමුසේ බැන්දත් හරි තමුසේ කටින් අහපු ලස්සනම කතාව. අපිට මඩුවලිකෙන් ගහලා මදි ඔයි. දැන් කරපු රසා දමල ගහලා ආව මෙතන කලාව බේරගන්නයි කියේ. බලාගෙන ගියා අපි තමයි මෝඩයෝ. මට හෙටත් බොන්ජි ඕනේ. No cubes එළවලු අතරින් මැවෙන chicken රස. නව ring sachet පැකට්ටුව. විලඳපලේ අඩුම මිලකට. රූකඩේ ඇගෙදට ගියා මොකද කියලා තියෙන්නේ? අරුව වෙනකන් ටිකක් කරලා බලන් හිටියලු. ඊට පස්සේ එන්නම් කියලා කියන. උන් කියන්නේ ඇත්තද බොරුද? මන්න හිතුවේ ඇත්ත කියලා. එහෙනම් චුවර් එකට මූ උස්සන්න ඇති මගදී. තමුසේව කොටියා සමන්ට මාට්ටු කරලා තියලා මූ සමුදුන්නක් දන්නේ නැහැ පාතාල ලෝකෙට. අනේ බස් මේ පාතාල ලෝකෙට එහෙම සමුදෙන්න බෑ කියලා මට වඩා හොඳට ඌ දන්නවා. එහෙම කොහොමද සමුදේ? දැන් ඒතර මොකද්ද කරන්න කියනවා ඌ? ඒකනේ බොස් කියන්නේ නිකන් මිනිස්සු නැති වෙනවා නිකන් බල්බට වෙන තිනෝ වගේ. මුලින්ම අර දැන් ජිනාද මොකාද කණේ තුනා. ඈ ඊට පස්සේ රම්මුතුවා. දැන් ඒකම න අපේ ගාමිසින්. මේ ඔය අර පාළු ගෙදර පැත්තේ ගියේ නැද්ද? මම ඒ පැත්තෙන් නම් ගියේ නෑ. ඒ පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් හරිනේ. මේ අරුන් දෙන්න අපේ එක ඉස්සුවක් දන්නේ නැහැ නේද? ඈ අපේ එක උසන්න උන් දෙපාරම ට්‍රයි කරානේ. ආ එන්නම් ඉතින් ආයි ෂුවර් තමයි. මූ ගම යනවා වගේ පාර මැද දෙනකොට මුන් ඇවිල්ලා ඉස්සුවා. තයිද මේ ඔක්කොටම උත්තර දෙන්න වෙලා තියෙන මටනේ. ඒකනේ වැඩේ. මේ අර කිව්වත් වගේ පොඩ්ඩක් පාළු ගල් පැතර ගිහින් බලනකො. කියලා පොඩ කොළොව දාලා බලනවා. වෙයි මේ පරිස්සමෙන් ඈ හොල්මන් විමානේ මම මම ඔය හොල්මන් වලට නම් මම බය නෑ. තාමෝසේ හොල්මන් දැක්කනම් ඔහොම කියන්නේ නෑ. මතක් වෙනකොට අතංගේ හිරිකඩු කිනවා. තාමෝසේ දෙන්න මට කොහොම කතා කරගෙන ඉන්නව? මම තප්පරෙන් ඉන්න. මේ කොහෙද යන්නේ? මතක් කළානේ ඉතින් හොල්මන්. උයි
තනි ගෑණියෝයි මේ පැත්ත බැලුවත් පේනවා මේ පැත්ත බැලුවත් පේනවා යොම්මේ මේ ඉන්න බාත්รูම් එකට ගිහින් එන්න මල්ලි පොඩ්ඩ ඒ පැත්තට යන්න බෑ බෑ මට බෑ Bang Sabito. Bekade arina parakuna mate godota yanna parakku eno. Etakota thing e parakku 9-10 enakan alla hidno. Ei tamusira parakku inne. Tamusira yanna puluwan. Kahata ga bon nathu udeeta weda patan ganna pa wenawa bang. Ei gedirin te ekak billa nemei denne. Konowa bonowa. Meke thing purudu kahata ekene. Wathura ratten tika parakku. Sabito, muka bang katakan nanti. Awat tadi wacan nanti kudu nakat katakan ini. Sabito, mang main batte ka katakan nih bang. Makar kiyud? Muka tak katakan nanti. Eh bang, mana main dah ukur mipa veladi ini. Eh muka bang. Eh ini, Mary ini kevalar untuk kelar kisi agian nih. Hey, senyata ke goria patlagat ta? ගෝරියන් නෙමේ බං ඉතින් කරන කිසි දෙයකට කිසිම සහයෝගයක් නැහනේ. උදේට එනකොටත් කියනවා කඩේ වහන්නලු. හවසට යනකොටත් කියනවා කඩේ වහන්නලු. ඒ මොකද කඩේ වහන්න කියන්නේ? ගෙවල් වල ගෑනු ඉන්නේ ඉතින් පිරිමිට බත්තම්බ තම්බ ඉන්නනේ. ඔය ඉතින් ඒ කතාවේ වැරද්දකුත් නැහැ. 365 දවසෙම උඹ මෙතනට වෙලා හිටියම කවුද බං උන්ට කණ්ඩ උවලා දෙන්නේ? ගෙවල් වල වැඩ ඔක්කොම කරලා බං මං එන්නේ. උයලා තියලා ඔක්කොම කරලා. සේනට තියෙන බත් එකක් තියාගන්න විතරයි. මොකෝ මම මේ ඇඳින් බැස්සක මම බඩුමලු උසම් මෙහෙට දුවන් එනවෑ. උන්ට උයලා, ගෙවල් අස්පස් කරලා, පොඩි එකාගේ ඇඳුම් මැදලා, ඒ ඔක්කොමත් කරලා මං එන්නේ. හවසට ගියා කියලා මොකෝ ගිය ගමන් බුදියන එකක් කෑ. රැයට ගිහිල්ලත් රෙදි හොදනවා ගෙවල් වල වැඩ. ඒත් උන්ට කිසි ගාණක් නැහැ. මෙච්චර දවසක් ඉතින් ප්‍රශ්නයක් තිබුණ නෑනේ. නැත්තේ නෑ බං. එක එක කතා කියෝ කියෝ හිටියා. දැන් මේ අලුත් ප්‍රශ්නයක් ඔළුවට දාගෙනනේ. මොකක්ද දැන් තියෙන අලුත් ප්‍රශ්නේ? ඔයගෙන කතා කරලා වැඩක් නැහැ බං. විලාවකට මට හිතයි මේ කඩෙත් ගිනි තියාගෙන මාත් ගිනි තියාගන්න. පිස්සුද බං උඹට? දෙන්න දෙමහල් අතර ආරවුල් කොහොමද තියෙනව? ඒවට ගිනි තියාගන්න ගියොතින් මේ ලෝකේ බැඳපුන් හැමදාම ගිනි තියාගන්න වෙනව. ඒක ඇත්ත. එහෙම වුණා නම් එහෙම මම අලු වෙලා අලු පසුත් වෙලා. මේ සබීතෝ ඔන්න ඔක හිතින් අයින් කළා දාපන්. ඔය හැම ප්‍රශ්නයක්ම ටික කාලයයි බං. වෙන කවුද කැපුවේ අනේ මේ ඔයා ආර වෙන කිසි කෙනෙක් නැ මගේ ඉස්සකොටුව කපන්න අපිට මේ හම්බෙච්ච chance එකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම් ආයෙදින් ජීවිතේට මේම chance එකක් හම්බෙන්නේ හරි හරි මං කොහොමද මෝ වන්න ගන්නම් දියුණු වෙන්න යට මුලාමතකෝ
එයා ලොකු වෙනකොට එයාගේ වටේ හිටිය පොඩි මිනිස්සු පොඩි වැඩි වුණා. මේ මට ওই මිනිහාගේ නම් මතක් වෙද්දි තප්පිරිය. එහෙම නෑ සර්. මරණ බයට මේ පිටියකව කියවෙන්නේ. හිතන්නකෝ දෙන්නෙක් මාව මරන්න එනකොට මෙහෙම හිතන එක සාධාරණද කියලා.